සිංගප්පූරු ගිවිසුම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා රට සුරකින ජනපෞර සංවිධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන දෙපාර්ශවයෙන්ම කමිටුවක් පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රට සුරකින ජනපෞර සංවිධානය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රට සුරකින ජනපෞර සංවිධානය අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසුණා. එහිදී රට සුරකින ජනපෞර සංවිධානයට අයිති වෘත්තීය සමිති 15ක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබෙනවා. වඩන ඉතාම වැදගත් ගිවිසුමක්. වැදගත් කියන්නේ මේ නරක පැත්තෙන්. ඒක නිසා අපි මේක මොන විදිහට කල්පනාකරණය කළ යුතුද කියලා දෙපැත්තෙන්ම කමිටුවක් දාලා ඉදිරි සැලසුම් කරන්න තමයි ප්‍රධාන ජනතාවගේ. ඉඩම් ආයෝජනයක් ගන්නවා කියන්නේ ඒක අපි ආඩම්බරෙන් කියනවා. අද ඒකට කියලා විරුද්ධ කරනවා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඩොලරේ විකුණුම් මිල රුපියල් 171.42ක් ලෙස අද දිනේ සටහන් වුණා. දැන් තවත් පුවත් කිහිපයක්. බොදුබලසේන සංවිධානයේ මහලේකම් පූජ්‍ය කළුගුණාත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයේ හමුවේ පවරා ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා දෙන ලෙස දන්වා නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යැවීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. නඩුව දෙසැම්බර් මාස 13 වනදා ජලි කැඳවීමටද එහිදී මහේස්ත්‍රාත්වරය නියෝග කර තිබෙනවා. ඉක්කඩුව බවලගොඩ මැදපාර දුම්රිය හරස් මාර්ගයේදී ලොරරථයක් දුම්රියක ගැටීමෙන් ලොරරථයේ රියදුරු සහරිය සහායක බරපතල තුවාල ලබා කරාපිටේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද දහවල් මාතර සිට නුවර බලා ධාවනය කරමින් තිබූ දුම්රිය මෙම ලොරරථයේ ගැටි ඇති අතර අනතුරු හේතුවෙන් ගාල්ල හා මාතර අතර දුම්රිය ධාවනයටද පැය දෙකක පමණ කාලයක් බාධා එල්ල වුණා. Then around the world. ඉන්දියාවේ මුම්බයි නගරය ආසන්නයේ දුම්රේක පාපෝරුවේ ගමන් කරමින් සිටි තරුණයෙක් ඉන් නැදවැටීමට ගිය අවස්ථාවේ වෙනත් මගියෙකු විසින් ඇය බේරා ගන්නා අයුරු ජංගම දුරකථන කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු රාත්‍රියේ 9ට අද දෙරණ 24/7 නාලිකාවේ ඉංග්‍රීසි පුවත් විකාශයත් සමඟ.